Oh. මට පැහැදිලි. දැන් ඒගොල්ලෝ කරන වැරදිවලට සහෝදර මොන් බලයට ආවහම් මොනවා දෙන්න ඒගොල්ලන්ගෙන් ගන්නේ ලබා ගන්නවද? අපහුව කරපු සෑම දෙයක්ම වැරදි කරපු දේවල් මොකද කියන්නේ? කියන්නේ පළමු එක තමයි අපිට කිසිදු පුද්ගලයෙක්ගෙන් පලිගැනීමේ චේතනාවක් නැහැ. ඒ කිසි කෙනෙක් එක මට පෞද්ගලික පෞද්ගලික අරෝවක් නෑ. මොකද මට ඒගොල්ලන්න ඉඩන් නඩු නෑ. මට නෑන ඒගොල්ලන්න ඉඩන් නඩු නේද? දේපල නඩු නෑ. හැබැයි විසඳගන්න නඩුවක් තියෙනවා. එනඩුව තමයි පැති දෙක තියෙනව විසඳගත යුතු කරුණු. එකක් තමයි අද අපේ රට මේ තරම් දුප්පත් භාවයට පත් වෙන්න මේ රටේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු එක බලපාලා තිබෙනවා. අද ඉස්පිරිතාලේ බෙහෙත් නැතුව අම්ම කෙනෙක් මැරෙනවා නම් ඒකේ ප්‍රතිවිපාක. අද ආහාර නැතුව දරුවෙක් ඉන්නව නම් ඒකේ ප්‍රතිවිපාක. අද තමන්ගේ ලපටි දරුවා දාලා විදේශගත වෙලා ගත වෙලා රැකියාවක් හොයන්න වෙලා තියෙනවා නම් ඒකේ ප්‍රතිවිපාක. සහතික වශයෙන් මේ වංචා දූෂණ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා, දඬුවම් ලබා දෙනවා, සහතික වශයෙන් පවර ගන්නවා. මම ඒකෙම උත්තරයක් කියන්නම්. රනිල් වික්‍රමසිංහ පහුගියදා කිව්වා මංගාව තියෙන්නේ හිස් ෆයිල් වල තොරතුරු ඔහු ගාව තියෙන්නේ කියලා. මං කියන කතාව. දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් තිබුණා, දූෂණ මර්ධන ලේකම් කාර්යාලයක් තිබුණා. ඔය ලේකම් කාර්යාලයට විශාල පැමිණිලි ආවා. ඊට පස්සේ පැරණි පැමිණිලි එනකොට ඔක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේකට අලුත් පැමිණිලි එන්න පටන් ගත්තා. රවි කරුණානායක පිළිබඳව ප්‍රාඩෝ රත වංචාව පිළිබඳ පැමිණිල්ලක් ආවා මේ ලේකම් කාර්යාලයට. හැරිසන්ගේ හරක් මිලදී ගැනීමේදී සහ වී අලෙවි මණ්ඩලයේ වීවි කිරීමේදී සිදු වංචාව පිළිබඳව පැමිණිල්ලක් එන්න පටන් ගත්තා. LRC එකේ ඉඩම් බෙදීම් පිළිබඳ පැමිණිල්ලක් එන්න පටන් ගත්තා. එතකොට මේ ආයතනයේ ක්‍රියාත්මක වුණා පැරණි පැමිණිලි එනකොට අලුත් පැමිණිල්ලෙන්ට පටන් ගන්නකොටම රනිල් වික්‍රමසිංහ මේක වහලා දැම්මා. හරිද? ඒ වගේම රනිල් වික්‍රමසිංහ පිළිබඳ පැමිණිල්ලෙන්ට පටන් ගත්තා. එහෙනම් රනිල් වික්‍රමසිංහට මම කියන්නේ මා සතුව තිබෙන ෆයිල් වල තිය සියලු තොරතුරු තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහගේ ෆයිල් දෙකකුත් මං ගාව තියෙනවා. එනිසා අනිවාර්යෙන් පරීක්ෂණ කරනවා, නීති අමුට ගෙන යනවා, පවරගත හැකි හැම දේපලක්ම පවර ගන්නවා. දෙක, වංචා දූෂණ පිළිබඳ විතරක් නෙවෙයි, අපේ රටේ කාලයේ වැලිතලාවේ යට වෙන්න බැරි අපරාධ ටිකක් තියෙනවා. එහෙම යට වෙන්න දෙන්න බෑ. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය එහෙම යට වෙන්න දෙන්න බෑ. මිනිස්සෙක් තමන්ගේ මතේ තමන්ගේ පෑනෙන් තමන්ගේ පත්තරේ ලිව්වයි කියලා ඝාතනය කරන්න අයිතියක් නෑ. කොයින් අයිතියක් තියෙන්නේ? තාජුද්දීන්ගේ ඝාතනය, තමන් එක පුද්ගලික ප්‍රශ්නයක් ඇති වුණායි කියලා ක්‍රීඩකෙක් එහෙම ඝාතනය කරන්න බෑ. මේ සංස්කෘතිය කෙලවර වෙන්න ඕන කොහින් හරි. එක්නලිගොඩ වෙබ් එකකට තමන් පිළිබඳ නිවුස් එකක් ලිව්වා කියලා ඒගොල්ලෝ එහෙම පැහැරගෙන ඉල ඝාතනය කරන්න බෑ. එහෙම කොහොමද කරන්නේ? ඒ වගේම දේශපාලන කුමන්ත්‍රණයක් වෙනුයි පාස්කු පහර වෙනි මහා ඛේදවාචක ඇති කරන්න බෑ. එනිසා වංචා දූෂණ විතරක් නෙවෙයි, මේ අපරාධ පිළිබඳවද පරීක්ෂණ කොට නිසි පරිදි ඒ අය අධිකරණ හමුවට පමුණුවනවා. ඔල දන්නවා අපි පොලිස් සාමික ගොඩ නැගුවා. මේ පොලිස් සාමිකයේ විශ්‍රාමික පොලිස් සාමික ප්‍රධාන හැටියට කටයුතු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති CID එකේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිසින් රත්නමැතිතුමා. ඔවුන් මේ ගොඩාක් අපරාධ පිළිබඳ ඉතා ගැඹුරට පරීක්ෂණ කර කට්ටිය. ඉතින්
ඔවුන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නියෝජනය කරන බව ඔය අපරාධකරුන්ට මම මතක් කරන්න ඕනේ. හරිද? ඒ පරීක්ෂණය කිරීම වරදට සමහර නිලධාරීන් හිරේ ගියා මතකද බගන්න? සමහර නිලධාරීන් මාරු කරා. ආණ්ඩුව මාරු වෙනකොට පරීක්ෂණ කරපු නිලධාරීන් හිරේ ගියා. එහෙම මේ රටේ සිද්ධ වෙලා තියෙනවා. නිසා ඒව පිළිබඳවද අපි පරීක්ෂණ කරමු. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ මේ පාතාලේ ඇති වෙන සිදුවීම් නතර කරන්න ඕනේ. මේ යන්න බෑ. මේ පාතාලේ වර්ධනය කරන්න දේශපාලකයන්. දේශපාලන රැකවරණ තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ සමාජයට හානි කර අපරාධ වර්ග කීපයක් තියෙනවා. ඒ කීපෙම පරීක්ෂණ පවත්වා අත්අඩංගුවටගෙන පරීක්ෂණ පවත්වා නීති හමුවටගෙන යන බව මම ඔබට සාධිකයෙන් දෙන්නම්. ඒක කරනවා. ඔව් තව කොන්නෙකට ඔව් කියන්න ඔහොම කියන්න මට ඇහෙනවා. හරි අවුරුදු 2ක මම පොඩි ගොවිදැන පිළිබඳව පොඩි පරීක්ෂණයක් කරා, ඉගෙන ගත්තා. ඒ අවස්ථාවේදී ඩ්‍රෝන මගින් කෘමිනාශක ඉහෙන පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වෙලාවේ සචෝට කතා කරලා මම අපේ ලංකාවෙත් මේක කරමුද? ඒ වෙනකොට සචෝ කියපු දේ තමයි, ඔයාලගේ අහවල් බේබි නම කියන්නත් මම බය නැහැ. එයා රේස් කරන්න ඒ ඉංජිනිය කෙනෙක් එයා වරන් ගිහිල්ලා එයාට සල්ලි කිවල නැහැ. එතකොට එයාට බෑ කිව්වා ඒ වැඩවලට එන්න. මම දැනට වැඩ කරන්නේ බයෝගෑස් කම්පැනි එකේ. ඒ කියන්නේ බයෝගෑස් ජර්මන් තාක්ෂණයේ බයෝගෑස් ෆැක්ටරියක් හදනවා මෙහි. ඒකේ වැඩ කරනවා. මම සචෝට කිව්වා, සචෝ අපි ගිහිල්ලා ලංකාව එකක් හදමු කියලා. හැබැයි මොනවද කිව්වේ? ඔයාලගේ මේ පාලන ක්‍රමය තුළ මෙව්ව කරන්න බෑ. කොමිස් ඔබතුමා කියපු කතාව හරි, කොමිස් නැතුව එන්නේ නැහැ. කොමිස් නැතුව ගන්න බෑ. ලියාපදිංචි කරන්න හැකියාවක් නැහැ. කෝටි 260ක් වියදම් කරනවා ලංකාවේ මුදලින්. මාසෙකට කෝටි 280,000ක් ආදායම ලබනවා. කෝටි 260, ඒ කියන්නේ ඔක්කු 13යි. ඔක්කු 13ක් වියදම් කරලා මාසෙකට 2400ක් මන් ලාභ ලබනවා. අවුරුදු 5න් වියදම ඉවරයි. හැබැයි ඒගොල්ලෝ එන්න කැමති නෑ. ඒගොල්ලන්ව එහාට අරගෙන, මොකද මන් දන්නවා මිසාතවල ඉන්න මගේ අහලුවෙක් මේ වගේ ව්‍යාපෘතියක් ගෙනිච්චා. මං නගර සභාවේ නම කියන්නේ, කුණු වලින් බයෝගෑස් හදන්න ගෙනිච්චා අවුරුදු 3කට කලින්. හැබැයි එයාලට නගර සභාවෙන් කුණු ගිල්ල ගන්න එයාල 1 කිලෝ එකට රුපියල් 10 ගාණ ඉල්ලනවා. විසු කරන කුණු වලට රුපියල් 10ක් ඉල්ලනවා. ඉතින් ඒ හින්දා ඒ ව්‍යාපෘතිය තාමත් නතර වෙලා තියෙනවා. ඒගොල්ලෝ මැසිනුත් ලෑස්ති කරා මෙහෙන් ගෙනියන්න ජපාන් ජාතික ව්‍යාපාරිකයෝ දෙන්නෙක් එක්ක. ඉතින් හිතන්න අපි කොහොමද, මගේ ප්‍රශ්නේ දැන් එන්නම්, ඔබතුමා මේ ආයෝජන ලංකාවට ගෙනියනකොට මම දැන් කියපු කතාන්දරය ඇතුලේ ප්‍රශ්නේ තියෙනවා.
ඒ ව්‍යාපාරිකව මෙහෙන්දල ගෙනියන්න බටත් හැකියාවක් තියෙන ව්‍යාපාර දෙකක් ගෙනියන්න. ඒ ව්‍යාපාර දෙක ගෙනියන්න ඔබතුමාලට කරන්න පුළුවන් දේ හරි කෙලින් කියලා දෙන්න. හරි කෙලින්. පළවෙනි එක ඉස්සල ඕනෑම ව්‍යාපාරයක් ඕනෑම ව්‍යාපාරයක් පෞද්ගලික ව්‍යවසායක් වේවා රජයේ ව්‍යාපාරයක් වේවා ඒ ඕනෑම ව්‍යවසායකෙක් සක්්‍යතාවෙන් යුතුද කියලා පරීක්ෂා කරන්න ඕන. ඒක ප්‍රතිඵලදායකද නැද්ද? ඒක නොකර ඕනෑහෙකට දොර විවෘත කරන එකත් ඒ තරම් යුක්තිසහගත නෑ. එනිසා අපි ප්‍රතිඵලදායක සෑම ව්‍යාපෘතියකටම මම ඉස්සලත් කිව්වා ඕනෑම ආයෝජකෙක් ඉන්න හරියට ව්‍යාපෘති හඳුනාගමු. හොඳම ප්‍රතිඵලදායක බව අපිට අපි කතා බහ කරලා සාතික කරගමු. එතරින් පස්සේ මං කලින් කිව්වේ නේද, කලින් කිව්ව ඔයගොල්ලෝ එනවනම් අපිට ඔයගොල්ලන්ගෙන් ඇල් වතුර වීදුරුවක් වත් එපා. මං අවංකව කියන්නේ මේ හොඳේ. අපිට අවශ්‍යකම තිබුණේ කොච්චර රටට ප්‍රතිඵලදායක වෙනවද, කොච්චර රැකියා ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවද, කොච්චර අපිට අපනයන ආදායමක් උපයාගත හැකිද, කොච්චර අපේ කාර්යක්ෂම ක්‍රියාත්මක උපයෝගී වෙනවද, කොච්චර අපේ තියෙන සම්පත් උපයෝජන කරගන්න ඒවා සමත් වෙනවද කියන සාධක විතර අපි සැලකිලිට භාජනය කරන්නේ නේද? අපිට අවශ්‍යකම තිබෙන්නේ අපේ රට ඉස්සරහට ගෙන යන්න නම් ඒ පෞද්ගලික ව්‍යවසායකයාට ඒ අවශ්‍යන සහතික අපි දෙන්න ඕන. ඒක අපි දෙන්න. හරිද? කිසි සැකයක් තියාගන්න එපා. විතරක් නෙමෙයි මම දන්නවා ගොඩක් ඒ ලංකාවේ එක සීනි සමාගමක එයා උක්රුඩු වලින් එයාගේ ඒ කියන්නේ අපතේ යන උක්රුඩු වලින් එයා විදුලි නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. විදුලි නිෂ්පාදනය කරන්න පටන් ගත්තට පස්සේ එයාගේ ෆැක්ටරිය දුරකට වඩා ධාරිතාව වැඩි. එයා ගිහිල්ලා යෝජනා කරා මේක මේන් බ්‍රිඩ් එකට ප්‍රධාන සැපයුමට දෙන්න, ජාතික සැපයුමට මේක දෙන්න කතා කරා. කතා කරන විදුලි බල ඇමති කියනවා නෑ, ඔක එයා කෙලින්ම දෙන්න එපා. ඇමතිගේ බෑනයි එයා එකතු වෙලා සමාගමක් හදලා ඒ සමාගමට විදුලිය දීලා ඒකෙන් පස්සේ ජාතික පද්ධතියට දෙන්න. කොහොමද වෙන්නේ? තව ඔබ කිව් පරිදිම කුණු ඔය ප්‍රතිශක්ති මේ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව ව්‍යවසායකයෙක් ආව ලංකාවට. ඔහු තමයි මුදල් වලින් ආයේ, ඔහු දැන් ජර්මනි ඉතාමත් ඒ ශේස්ත්‍ර ඉතාමත් හොඳ වැඩ කරන කෙනෙක් ලාංකිකයි. ඔහු වෙලා පටන්ගෙනකොට කැමතියෙක් කියනවා සමාගමේ 50%ක් එයාට දෙනවා නම් එයා මේකට අවසර දෙන්නම් කියලා. මොකටද? එයාගේ දැනුම, එයාගේ තාක්ෂණික, එයා ප්‍රාග්ධනය අරගෙන එනවා ඇමතියට 50%ක් දෙන්න. පිස්සු තියෙන්න ඕන ඔලුවේ. එනිසා ගොඩක් අපේ රටේ ඒකයි මම කිව්වේ, දැන් අපිට ඔක්කොම FDI ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන අවුරුදු 44ටම $12 billion 22යි. වියට්නාමේ ගිය අවුරුද්ද විතරක් 34යි. මම මේ කියන්නා දැන් හේතුව ඔතන හිර වෙලා තියෙන්නේ. එනිසා නේද ඔබට තියෙන ඕනකම තියෙනවා අපේ රටගෙන අපේ රට දියුණු වෙන්න ඕන. අපේ ජනතාවට මෙතරම් ජීවිතයක් ඕන. අපේ රට හොරකම් නතර වෙන්න ඕන. අපේ රට නාස්ති නතර වෙන්න ඕන. නීතියත් සහිත රටක් ඕන. ජාතිවාදී නැති රටක් ඕන. ඔබට තියෙන උවමනාවම ඕගොල්ලෝ හැම දිනකටම තියෙන උවමනාව ඒකම තමයි මටත් තියෙන්නේ. සමහර විට ඊටත් වැඩිය වෙන්න පුළුවන් මේක. සමහර ඒ වගේ ඊටත් වඩා වැඩියෙන් කියලා මම හිතනවා. එනිසා අපි ආණ්ඩුවක් අදමු. ජනතාවගේ උවමනාවයි පාලකයාගේ උවමනාවයි එකක් වෙන. අපේ රටේ හැදුණු ආණ්ඩු ජනතාවගේ උවමනාවේ පාලකයාගේ උවමනාවේ දෙකක්. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිකම අයින් වුණාට පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් දීලා මොකද කිව්වේ? දැන් මගේ ප්‍රශ්න ඉවරයි කිව්වා. ආණ්ඩු ගණන් නඩු ගොඩක් තිබ්බා. දැන් නඩු ඔක්කොම ඉවරයි කිව්වා. ජනතාව ආණ්ඩු හැදුවේ ප්‍රශ්න විසඳන්න. හැබැයි බැසිල් ආණ්ඩු හදාගෙන තියෙන්නේ නඩු විසඳන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණු වහම එයාට විරුද්ධව තිබුණ නඩු වලට ගිහිල්ලා කිව්වේ මොකද්ද? එයාගේ නීතිඥ අලි සබ්‍රි ගිහිල්ලා අධිකරණ දිගෙන මොකද්ද? දැන් ගෝඨාභය ජනාධිපතිවරයා, විධායක ජනාධිපතිවරයා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවත්වාගෙන ඉන්න බෑ, නඩු ටික අයින් කරන්න කියලා. එයාගේ ප්‍රශ්න බේරුණා. එයා බලයට එන්නේ ඒකට. අපි නම් මට තේරෙනවා. හරි, මම පිළිබඳ නඩුවක් තියෙනවා නම් නේද අපි කවරෝ කෙනෙක් ජනාධිපති වූ නිසා එන්න උඩු අයින් කරන්න කියන්නේ. ගෝඨාභය හරිමිනියෙක් නම් කරන්න මම ජනාධිපති
මම් පිළිබඳ පරීක්ෂණයේ නිවැරදි ලෙස අධිකරණය විසඳලා මාව සුද්ධ කරලා දෙන්න. එමෙ නිල්ලන්න ඕන. හැබැයි මෙයා ඉල්ලුවේ මොකද්ද? මෙයා ඉල්ලුවේ කියලා මොකද්ද? නේද? දැන් මම විදායක ජනාධිපති මට විරුද්ධව නඩු වයින් කරගෙන යන්න බෑ. මගේ නඩු වයින් කරන්න කියලා. ඒ නිසා තමයි හැම වෙලාවම උනේ ජනතාවගේ උවමනාවයි පාලකයාගේ උවමනාවයි දෙකක්. අපි ආණ්ඩුවක් හදමු. ජනතාවගේ උවමනාව සහ පාලකයාගේ උවමනාව එකක් වෙන ආණ්ඩුවක්. ඒක තමයි ජාතික ජනබල විගේ ආණ්ඩුව කියලා අපි කියන්නේ. ඔව්. මම පාස්කු දවසේ බෝම්බ ප්‍රහාරයෙන් තුවල දෙන්නයි මහත්යයි මිය ගිහින් තුවාල ලැබලා ඉතුරු වෙච්ච අවාසනාවන්ත අම්මා කෙනෙක්. එදා දවසේ මං විශ්වාස කරනවා බලය ලබා ගැනීම සඳහා කරපු ප්‍රහාරයක් කියලා. අදත් 21 වෙනිදා දවසක් අදට ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 5කුත් මාස 3ක් ගිවිලා තියෙනවා. ඒක විෂය ගොඩක් වෙලාවට දේශපාලන වේදිකාවල බොහෝසේ කරලියට ආවා ඒ කාලෙදි. ඒත් අද වෙනකන් කිසිම දඬුවමක් ලැබුණ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ මුදල් වලින් වන්දියක් නෙමෙයි. මොකද මගේ අම්මා කෙනෙක් කියන තැන ලේ කිරි කඳුළු වල කවදාවත් මට මගේ දරුවෝ දෙන්න මිල කරන්න බෑ. ඒ වගේම එදා දා ඇත්ත ඒක අතිශය දුෂ්කර අසාසිතියත් නැහැකි පන්නේ හැඟුමක් අපිට දෙනවා සහෝදරිය මතක් කරපු පාස්කු පාරේ සිද්ධ වෙලා ටික දවසකින් මම ඔබට මතකති ප්‍රකාශයක් කරා. පාස්කු පහරෙන් පසු අපි ප්‍රකාශය සිදු කරා මේ පහර සිද්ධ කරේ කවුද කියලා හොයාගන්න පුළුවන් දඩේම කරේ තියාගෙන යන්න කියලා බැලුවොත් අපිට ඒ වෙලාවෙත් පහර සිද්ධ වෙන වෙලාවෙදි මේ සැකේ තිබුණා. හැබැයි පසුව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් දැම්මා, ජනාධිපති මේ විමර්ශන කමිෂන් සභාවක් දැම්මා, තව නිලධාරීන් කීප දෙනෙක්ගේ කමිටුවකුත් දැම්මා. පරීක්ෂණ වෙලා තිබෙනවා. හැබැයි මේ පරීක්ෂණවල निराකරණය කරගත යුතු තැන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මම ඊට පෙරත් අවස්සා කීපෙදි මේක කියලා දෙනවා, පාර්ලිමේන්තුවෙත් කියලා දෙනවා, කෙටියෙන් මම කියන්නම්. එක සහරාන්ලාගේ පළමු ඝාතනයේ සිද්ධ වුණේ වවුනතිව්වල පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. මෙන්න මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පරීක්ෂණය හරියට කරගෙන ගියා නම් සහනල් ලල්ලන්න පුළුවන්. හැබැයි ඒ පරීක්ෂණේ වෙනාතකට යොමු කිරීම සඳහා සැලසුම් සාගත කුමන්ත්‍රණයක් තිබුණා. ඒ පරීක්ෂණ අවසානයේදී ගියේ හිටපු LTT සැක හිටපු LTT ක්‍රියාකාරකින් විසින් මේ ඝාතනය සිද්ධ කරා කියන දිසාවට පරීක්ෂණය හැරෙව්වා. ආරෝපීදී අපි දන්නවා. සහ ඒක කරේ කවුද කියලා හොයාගන්න ඕන. දෙවනි එක මේ තොරතුරු දෙන දිහා බලපුවාම මේ තොරතුරු අප්‍රේල් 4 වෙනිදා තොරතුරක් ආව පහර දීම ගැන, අප්‍රේල් 9 වෙනිදා තොරතුරක් ආව ගහන්නේ කවුද කියලා, අප්‍රේල් 26 වෙනිදා තොරතුරක් ආව හෙට ගහනවා කියලා, අප්‍රේල් 20ක් වෙනිදා උදේ 7ට ආවා ගහන්නේ අහවල් තැන් වලට අහවල් වෙලාවට කියලා. හැබැයි තොරතුරු ඉතා හොඳින් විමර්ශනය කරපුවම දැනෙනවා ප්‍රහාරේ වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය තොරතුරු කීපයක් ලැබෙන්නේ නැති බව. හැබැයි තොරතුරු දිහා බලපුවම පේනවා සමීප කෙනෙක් තමයි මේ තොරතුරු දෙන්නේ කියලා. හැබැයි තොරතුරුක් ලැබෙන්නේ නැහැ. ඔවුන් පානදුර නිවසක් මිලදී අරගෙන මේ පුපුරවා ගැනීම සඳහා ඒවා සූදානම් කරන බව තොරතුරුක් ලැබෙන්නේ නැහැ. ඒක වැදගත් තොරතුරක්. ඊළඟ ඔවුන් ප්‍රහාර සඳහා අවශ්‍ය වන භාණ්ඩ මිලදී ගන්නව බත්තර මුල්ල ප්‍රදේශයෙන් ඒ තොරතුරු ලැබෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු දුන්නේ කවුද කියලා හොයන්න ඕන. ඒක වැදගත්. දෙවෙනි එක. තුන්වෙනි එක
තාජ් සමුද්‍ර හෝටලේ බෝම්බ පුපුරා ගන්නපු ජමීල් කියන පුද්ගලයා බෝම්බ පුපුරා ගන්න නැතුව යනවා. ගිලව් දෙහිවල ප්‍රදේශයකදී බෝම්බ පුපුරා ගන්නවා. හැබැයි බෝම්බ පුපුරා ගන්න කලින් හමුදා බුද්ධි අංශය ජමීල්ගේ ගෙදර යනවා. ඒක සිද්ධ වුණේ කොහොමද කියලා දැනගන්න ඕන. ප්‍රහාරයෙන් පසුව මේක IS සංවිධානයේ බාරගන්නේ තුවින්න. මාතලේ ප්‍රදේශන පොඩි සහරාන් කියලා කියන්නේ සහරාන් ඒ වෙන සහරාන් කියන්නේ පොඩි සහරාන් කියලා කියන්නේ. ඒ පොඩි සහරාන් තමයි IS සංවිධානයට කියන්නේ මේක මේ ප්‍රහාරයේ වගකීම් බාරගන්න කියලා. හැබැයි යන්නේ පොඩි සහරාන්ට කෙනෙක් කතා කරනවා මේ ප්‍රහාරේ බාර ගන්න කියලා බල කරන්න කියලා. ඒ කතා කරපු කෙනා කවුද කියලා හොයාගන්න ඕන. ඊළඟ කටුව පිටි බෝම්බ පුරවගත්තු කෙනාගේ බිරිඳ පළමු DNA පරීක්ෂණයේදී මියගේ නෑ කියලා ආවා. දෙවෙනි DNA පරීක්ෂණයේදී මියගේ නෑ කියලා ආවා. තුන්වෙනි DNA පරීක්ෂණයේදී මිය ගියා කියලා ආවා. ඒව වුණේ කොහොමද කියන්නේ මෙහෙම විසඳාගත යුතු මේ අලුත් පරීක්ෂණ නෙවෙයි. කරපු පරීක්ෂණවල විසඳාගත යුතු කරුණු ටිකක් තියෙනවා. අන්නේ කරුණු ටික විසඳගත්තොත් ප්‍රහාරය කවුද කියලා හොයාගන්න පුළුවන්. හරිද? ඒ නිසා මේකේ සහෝදරියගේ සහය දරුවන්ගේ ප්‍රශ්නය ඇයට ඉතාමත් හැඟීම් බරව දැනෙනවා වගේම මේක සමාජයටත් එහෙම දැනිය යුතුයි. හේතුව ඇයි? අපේ රටේ දේශපාලනයක් වෙනුවෙන් බලය වෙනින් සැලසුම් සාගත ඝාතනයන් සිදුවිය හැකිනම් ඒ විතරක් නෙවෙයි, රට ඇතුලේ සිදුවන ඕනෑම පිපිරීමක් වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුව වෙනවා. ඒ රට හැමදාම අනාරක්ෂිතයි. ඒ කියන්නේ ප්‍රහාරය සිද්ධ වෙනවා නම් ඒ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුව වෙනවා නම් හෙටත් අපේ රට අනාරක්ෂිතයි. ඒ වළක්වාගෙන ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුවන. ඒ නිසා මේක කාලයේ වැලිතලාව විසින් හෝ ඉතිහාසයේ විසින් හෝ කඳුළු වලලා හෝ කෙලවර කර ගැනීමට කිසිසේත් මිට නොදී යුතුයි. එනිසා අපි ඔබට සහතිකයක් දෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරතේ මේකේ අග මුල අපි විසඳලා දෙනවා. ඒ වගේම තවත් තොරතුරු තිබෙනවා. හයිවේ එකෙන් මේ පුපුරු ද්‍රව්‍ය සහිත ලොරිය යනකොට පොලිස් නිලධාරීන්ට ඒක පරීක්ෂා කරන්න එපා කියලා නියෝගය දුන්නේ කවුද? කොයන්න ඕන පරීක්ෂා? හරි, මේ වෙලා තියෙනවා. එනිසා මම හිතනවා ආය දීර්ඝ පරීක්ෂණ නෙවෙයි, නිරාකරණය කරගත යුතු ගැටලු ටිකක් තියෙනවා. මේ ගැටලු ටික නිරාකරණය කරගත්තාම ප්‍රහාරයෙන් සොයාගත හැකි. නිසා එක සහෝදර කිව්වා වගේම එම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වෙලා ආබාධිත වීම හේතු කොටගෙන ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු කළ යුතුමයි. දෙක, සමාජයේ මේ පිළිබඳව ඇතිවිතිබේ එතනින් පස්සේ ඇති වුණු සමාජයේ දෙබිඩි සමාජය, මුස්ලිම් ජනයා කෙරෙහි සැකෙන් අවිශ්වාසයෙන් බලන සමාජය ගැටුමක් නිර්මාණය ඔන්න මෙන්න පිච්චෙන්න තිබ්බේ. හොඳයි, මම අදත් ඉස්තුතිවන්ත වෙනවා කාදිනල් උන්වහන්සේට. උන්වහන්සේගේ දා මැදිහත් වීම නොවෙන්න අපේ රට මෙයිට වඩා විශාල ගිනි ජාලාවක් බවට පත් වීම අනතුරු තිබුණා. උන්වහන්සේ එම වින්දිතයන්ගේ ඒ ඔවුන් ඉදිරියට ගිහිල්ලා ඔවුන්ගේ වගකීම බාර අරගෙන උන්වහන්සේ මේක නිමුවා. අද උන්වහන්සේට විශාල චෝදනාවක් එල්ල වෙනවා. හැබැයි උන්වහන්සේට තියෙන නම් කවරක්වත් නෙවෙයි, අර එතුමා උන්වහන්සේ විසින් මේ වගකීම බාරගත්තා. ඒකේ ඒ තමන්ගේ පුරවැසියන්ට ඉටු කර දීමේ වගකීමෙන් මම දැක්කා උන්වහන්සේගේ ප්‍රකාශන සමහර විශාල චෝදනා එල්ල කරමින් තිබෙනවා. ඉතින් කොතනින්ද මේ රට කෙලවර වෙන්න තිබ්බේ? ඒ නිසා මෙවැනි ව්‍යසනයක් අපේ රටේ යලි සිදු නොවිය යුතුයි. ඒ සඳහා කවර වර්ගයේ හෝ මැදිහත් වීමක් වෙන සෑම කෙනාම නීති ඉදිරියට ගෙන යා යුතුයි. ඒ පිළිබඳ සහෝදරිය අපි වගකීම් බාර ගන්නවා. අපි ඒක කරමු.
මගේ ප්‍රශ්නය මේ සියලුම අද මෙතන සහභාගීලා ඉන්න සියලුම ශ්‍රී ලාංකික ජපානයේ වෙසෙන සියලු දෙනාම වෙනුවෙන්මයි. මෙතන ඉන්න සියලු දෙනාම හැමෝම මේ ජපානයට ඇවිල්ලා ඉතාමත්ම මහන්සියෙන් කැප වෙලා දවගෙන මේ අපි දුක් විඳින්නේ හැබැයි සැපට. අපි සැපට දුක් විඳින ජනතාවක්. ඒ වගේම මේ ජපානයේ අපි හැමෝම දන්නවා අපි මල් කැඩුවත් ලොරි දෙකක්වත් මල් කඩන්න ඕන. ලොරි දෙකක්වත් මල් කඩන්න ඕන මල් කැඩුවත්. ඒ කට්ටිය දෙන ටාගට් එකට ඒ කට්ටිය දෙන වැඩේට අපි හරියට වෙලාවට කලාවට ඒ වැඩේ කරන්න ඕනේ. මේ මෙතන ඉන්න බහුතරයකින් මම හිතන විදිහට මේ ජපානයට ඇවිල්ලා වැඩි කාලයක් මේ ජපානයේ ජීවත් වෙලා ඔය කියන පරිසරයට අනුගත වෙච්ච පිරිසක් මෙතන ඉන්නේ. මේ හැමෝම හොරක් බොරුවක් වංචාවක් නැතුව අර ඉස්සල්ල සහෝදරයෙක් කිව්වා වගේ අපි රෑ තිස්සේ නිදිමරුවත් උදේ 8ට වැඩට ගිහින් හවස වැඩ ඉවර කරන වෙලාවට වැඩ ඉවර කරනවා. ඒ වගේමයි මම කියන්න ඕනේ මේ ජපානයේ අපි සීතල කාලයේදී හිම වැටුණත් අපි වැඩ මේ දැන් මේ තියෙන රස්නේ කාලේදී කොච්චර රස්නේ වුණත් අපි මේ වැලපිටින් දාඩිය වැක් කරන වතුර වගේ ඒත් අපි වැඩ. ඒ වගේ මොරල් එකකින් වැඩ කරන පිරිසක් තමයි මේ ජපානයේ ඉන්නේ. මම ඔබතුමාගෙන් කරන ඉල්ලීම තමයි මේ වැඩ කරන ජනතාව මේ වැඩ කරන පිරිස තමන්ගේ ආයතනය තුළ ආයතන ප්‍රධානීන් සහ ඉහළ පෙළේ ජපානයේ තියෙන ආයතනත් එක්ක සහසම්බන්ධකම් ඇති කරගෙන තියෙනවා. අර ඉස්සල සහෝදරයෙක් කිව්වා වගේ ඒක හරහා අපිට රටට ලොකු දෙයක් කරන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මම ඉදිකිරීම ශ්‍රේෂ්ඨයේ රැකියාව කරන්නේ මම ඉදිකිරීම ශේෂ්ත්‍රයේ කියලා ගත්තම ලොකු පරාසයක්. ඒකේ නිවාස ඉදිකිරීම ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් තමයි මම කරන්නේ මේ ජපානයේ තට්ටු දෙකේ තුනේ ගෙවල් සහ අපාර්ට්මන්ට් තනියම මම කරන ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔබතුමාගේ කතාවලදීත් ඔබතුමාගේ විවිධ අවස්ථාවලදීත් ඔබතුමා කියලා තියෙනවා ලංකාවේ ජනගහණය වැඩි වෙනකොට ඔය අපාර්ට්මන්ට් ක්‍රමයට පොඩි සරල නිවාස ක්‍රමයකට අපි ආ යුතුයි කියන තැන ඒ ක්‍රමවේදය අපි මෙහෙ කරනවා. හැබැයි අපිට ලොකු උමනාවක් තියෙන ලංකාවේ මේක කරන්න. අපිට ලොකු වාසාවක් තියෙනවා මේක ලංකාවේ කරන්න. මගේ ආයතනයේ මම වැඩගන්නේ මේ ටෝකියෝ ප්‍රදේශයේ මම රැකියාව කරන්නේ. ටෝකියෝ ප්‍රදේශයේ ඉන්න ඉහළ තලයේ තියෙන සියලුම නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් තියෙන ආයතනවල ඉහළම පැලැන්තිය නිලධාරීන් එක්ක මම සාකච්ඡා කරලා තියෙනවා. එතනින් තමයි මම වැඩගන්නේ. ඒ අය අපේ ලංකාවේ මේ වැඩේ පටන් ගන්න කැමති. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අපිට මට හා සමානවම ආහාර ශේෂයේද කෘෂිකර්මයේද ඉදිකිරීම ශේෂයේද මේ විවිධ තලයේ ඉන්න මෙතන මේ වැඩි පිරිසකට ඒහා සම්බන්ධකම් සහ සම්බන්ධකම් තියෙනවා. අපිට ඒ වැඩේ ලංකාවේ ඔබතුමාගේ ආණ්ඩුවක් ඇත්තේ කිරීම සඳහා අපිට ශක්තිමත් පාලමක් හදලා දෙන්න ඔය දැන් තියෙන වැල් පාලම නැතුව. අපි ඒ වැඩේට ලෑස්ති. බොහොම ස්තුතියි. ඉතින් මම කියන්නේ නැවත නැවත එකම ප්‍රශ්නය මම කලින් පැහැදිලි කරා ඒක තමයි අපි පිළිතුර. මොකද අපිට අවශ්‍යයි ඒ කියන්නේ අපේ රට ඉස්සරහට යනකොට අපි ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. එකක් සමහර ශේස්ත්‍ර වලට අපිට අවශ්‍ය නැ ප්‍රාග්ධනිය නැහැ. සමහර ශේස්ත්‍ර සංවර්ධනය කිරීම වල අවශ්‍ය නැ ප්‍රාග්ධනිය නැහැ. එහෙමනම් අපි ප්‍රාග්ධනිය පිටින් කැඳවන්න ඕන. ඒ වගේම සමහර ශේස්ත්‍ර සඳහා තාක්ෂණයක් නැහැ. එහෙනම් අපි විදේශ ආයෝජන වලට මේ ප්‍රාග්ධනිය සහ තාක්ෂණය කැඳවා ගැනීම අරමුණින් අපි පක්ෂපාතී ඊට අපිට පාසුබන් ටික හදන්නවා. ඒක හරි. හැබැයි ටිකක් ඔයගොල්ලෝ වැඩ කරන ගැන කිරි නිසාම පොඩි ප්‍රශ්නයක් ආන්නම්. කවුරු හරි ජපානයේ මේ ආණ්ඩු රස කරන අය ඉන්නවද? ජපානයේ ආණ්ඩුවේ සාමාන්‍ය ප්‍රතිශතයකට ගත්තොත් කීයක් ඇද්ද? ලංකාවේ ඔව් ඉතින් ඉතාමත් يعني මෙතන ගත්තොත් මං හිතන්නේ ඔබ විතරයි වගේ. ඔව් කන්සල් ඒකනේ මේකනේ රස්ස හැදෙන්නේ කොහේද? රස්ස හැදෙන්නේ ආර්ථිකය ඇතුලේ. හැබැයි අපේ රටේ රස්ස හැදෙන්නේ කොහේද? ගෞජන සේවයකේ, කච්චේරියේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. කවුරු හරි ජපානයේ කච්චේරි වැඩ කරන කවුරු තියෙනවද? නැහැ නේද? ඔගොල්ලෝනේ මොකද? එළිය ආර්ථිකයක් හදලා තියෙනවා. එළිය හදපු ආර්ථිකය ඇතුලේ තමයි ඔබට රස්සාව හැදිලා තියෙන්නේ. අපේ මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුව එළිය ආර්ථිකයක් හදලා නැහැ. දැන් මම ගියා මාලදිවයිනේ
මාලදිවින ලංකාව වැඩ කරන 13,500 විතර ආසන වශයෙන්. හැබැයි මාලදිවින කර්මාන්ත දෙකයි තියෙන්නේ. එකක් දීවර කර්මාන්ත, අනිත් එක සංචාර කර්මාන්ත. එතකොට මේ දීවර කර්මාන්තයේ ශේෂ්ත්‍රයේ සංචාර කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඊට අවශ්‍යන සේවා සපයන ශේෂ්ත්‍රය ඇතුලේ තමයි ලංකාවේ කට්ටිය වැඩ කරන්නේ. අපේ රස්සා කියලා හිතන්නේ මොකද්ද? ආණ්ඩුව ඇතුලේ රස්සා. ඒක වැරදි. අපේ උත්සාහය තමයි ආණ්ඩුව එළිය මැදි අතර ආර්ථිකයක් හදන්න ඕන. ව්‍යවසායකයා, කර්මාන්තකරුවා, සේවා සපයන්න එළිය ආර්ථිකයක් හදන්න ඕන. ඒ එළිය ආර්ථිකය ඇතුළේ තමයි රැකියා උත්පාදනය වෙන්න ඕනකම තිබෙන්නේ. අන්නේ එළිය ආර්ථිකය හැදීම සඳහා තමයි අපේ ආණ්ඩුවක අවශ්‍ය වෙන පරිසර එන්වයරන්මන්ට් එක හදලා දෙන්න. නේද? මොකද එළිය ආර්ථිකයක් හැදෙනුත් තමයි, මොකද ආණ්ඩුව සල්ලි උපයන්නේ නේ. ආණ්ඩුව කරන්නේ මොකද? උපේන සල්ලි වලින් ටිකක් ගන්න එක කරන්නේ ආණ්ඩුව. ආණ්ඩුව කරන්නේ වියදම් කරන එක. එළියේ ව්‍යවසායකයා, කර්මාන්තකරුවා සල්ලි උපයනවා. ඒ උපයනකින් ප්‍රමාණයක් ආණ්ඩුව ගන්නවා. ආණ්ඩුව කරන්නේ වියදම් කරන එක. හැබැයි දැන් වෙලා තියෙන එක මොකද්ද? භාණ්ඩාගාරයට වසරකට ලැබෙන ආදායම මදි. එහෙනම් කොහොමද ආදායම උපය ගන්න වෙන්නේ? ආදායම උපය ගන්න වෙන්නේ එළියේ ආර්ථිකය හදලා. එඳ ව්‍යවසායකයා, කර්මාන්තකරුවා තව තව ආර්ථිකය ප්‍රසාරණය කරන්න මැදිහත් වුණොත් තමයි භාණ්ඩාගාරයට ධනෙ ඉන්නේ. එහෙම වුණොත් තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන සානිකත් වැඩසටහන් පාසකම් වර්ධනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් අපේ අපේක්ෂාව තමයි ආණ්ඩුව අවශ්‍ය පරිසරය හදනවා, ව්‍යවසායකයා ඒ අවශ්‍ය ශේෂ්ත්‍රවල ආයෝජන කරලා ව්‍යවසායකය යෙදিলা ආර්ථිකය උඩට ගින්න අන්නේකින් පන්මුගාවක් ආණ්ඩුවට ලැබෙනවා. සාධාරණ බදු ප්‍රතිපත්තිය. ඔච්චරයි අපේ ප්‍රතිපත්තිය. සරලව ගත්තොත් ඕක තමයි අපේ ප්‍රතිපත්ති බවට පත් වෙන්නේ මූලධර්මයේ නේ. හරි, එහෙනම් අපි එහෙනම් අවසන් කරගමු නේද? රයිට්. ඉතින් අවසන් වශයෙන් ඔව් අඬු කුමාර සහෝදරය, මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි, මම ඇත්තටම දැනට ජපානට ඇවිල්ලා අවුරුදු 13ක් විතර වෙනවා. ඒත් මම යුද හමුදා විශේෂ බලකායේ ආබාධිත සෙල්දුවාදුවෙක්. අපි යුද හමුදාවේ ආබාධිතත් වෙලා ජපාන්ට ඇවිල්ලා ලොකු සේවාවක් රට වෙනුවෙන් කරනවා. දැනට ලංකාවේ යුද්ධයට සහභාගී වෙලා 10,000ක් 12,000ක පිරිසක් දැනට ආබාධිත දත්ත ඉන්නවා. එහෙත් ඒ පිරිසට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 30,000 40,000ක වැඩි ප්‍රමාණයක් තමයි ආබාධිත සොල්දාදුවෙකුට දැනට මේ වෙනකොට ලැබෙන්නේ. ඇත්තටම ඒ වාගේ සොල්දාදුව පිරිසක් ඉඳලා තමයි අපි හැමෝම මේ ජපානේ ඉන්නේ. ලංකාවේ මිනිස්සු අද සතුටින් සාමදානෙන් ජීවත් වෙන්නේ. මමත් දැන් ජපානයේ මෙච්චර ආබාධිතෙත් වෙලත් මම ඇත්තටම දැන් නීත්‍ය පුරවැසියෙක් බවට පත් වෙලා තියෙනවා මේ ළඟදී. මම ඒක ගැන සතුටු වෙනවා. ඒ වගේම මම බොහෝ දිනට උත්සාහ කරන්නේ මගේ හමුදා සොල්දාදුව වෙනුවෙන් යමක් කරන්න. මම 2006 යුද හමුදාවේ සියලුම සොල්දාදුව එක්ස්ප්‍රෙස් කරගෙන ජෙනරල් ජානක පෙරරත් එක්ක ලොකු සංවිධානයක් කරන්න ගියා. ඒ අරන් යන වෙලාවේ මං ගාව 3,000 4,000 මිනිස්සු හමුදාවේ රැස් වුණාට පස්සේ මගේ ආයතන ඔක්කොම ගිනි තිබ්බා. ඒ ගිනි තිබ්බට පස්සේ තමයි මම ජපානේ ආවේ. එතකොට ඒ පරීක්ෂණයවත් තාම මේ මිනිස්සු කවුරුත් ඉවර කරේ නැහැ. මොකද කවුරුත් වැඩිකාරයෝ අපිට අලලා දුන්නේ නැහැ. මම කෙලින්ම මට යෝජනා කරන්න පුළුවන් ඇත්තටම කවුද ගිනි තිබ්බේ කියන එක. ඒ කාලේ පැවතිත්තේ රජය විසින් තමයි ගිනි තිබුවේ. හැබැයි මම දැන් මේ වෙනකොට වෙනස් වෙලා ඔබතුමාට සහයෝගය දෙන්න අපේ සොල්දාදුව ගොඩක් එක්කව් වෙලා ඉන්නවා. මට ලංකාවේ ගොඩක් කතා කරනවා. මමත් සොල්දාදුවෙක්. දැන් මම මේ ළඟදිත් ගෙන්නගත්තේ මේ මගේ එකට හිටපු සොල්දාදුවෙක් විශේෂ බලකායේ. එයාගේත් කකුලට ප්ලේට් එකක් දාලා තියෙන්නේ. ඒත් මං ගෙන්නගත්තේ මෙයාලගේ ජීවන රටාවට උදව්වක් කරන්න. මම අදටත් කරන්නේ හමුදාවට ජීවන රටාවට උදව් කරන එක. හැබැයි අපිට දැනට යුද්ධයට සහභාගී වෙච්ච පිරිසෙන් ඉතුරු වෙලා ඉන්නේ යුද්ධයේදී ආබාධිත 12,000 13,000 වගේ පිරිසක්. ඉදිරියට මේ පිරිස වැඩි වෙන්නේ නැහැ. මේ පිරිස අඩු වෙනක වෙන්නේ. ඒ හින්දා මම ඉල්ලන්නේ මේ පිරිස වෙනුවෙන් ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අනිත් එක මේ පිරිසගේ ප්‍රමාණ පාසුකම් වලට හරි කමක් නැහැ. ඩියුටි ෆ්‍රී හරි වාහනයක් හරි දෙන්න උත්සාහ කරන්න. මොකද ඊට වැඩිය මැතිඅමිතුරු ගොඩාක් මුදල් වලින් විනාශ කරනවා. ඒ රට ජාතිය වෙනුවෙන් වැයවිච් කරපු මේ ජාතිය වෙනුවෙන් උරදුන්න මිනිස්සු වෙනුවෙන් මොකක් හරි අපි වෙනුවෙන් මොකක් හරි ඔබතුමා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාට ලොකු ඡන්දයක් ලැබෙයි මේ වෙනුවෙන් ඔබ මොකක් හරි තීරණයක් ගත්තොත්. බොහොම ස්තුතියි. ඇත්තටම අපි එළඹෙන හතරවෙනිදා මේ හතරවෙනිදා විශ්‍රාමික හමුදා ත්‍රිවිධ හමුදා සාමිකේ විශාල සමුළුවක් ලෑස්ති කරලා තිබෙනවා මේ කැම්බල් පිටියේදී. එහිදී අපි අපේක්ෂා කරමින් තිබෙනවා ඒ ශේෂ්ත්‍රවල අය මුහුණ දෙන ගැටලු පිළිබඳව අපේ අදහස් ටික ඉදිරිපත් කරන්න. ඒ අනුව මම හිතන්නේ අපේ කණ්ඩායම ඒක සකස් කරමින් යනවා. ඒ අනුව මම එළඹෙන හතරවෙනිදා
අපි ඒ අය පිළිබඳව ගන්න තීන්දු තීරණ පිළිබඳව අපේ ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, පැහැදිලි නේද? අපි ඒක සැලකිලිට භාජනය කරන්න. ඉතින් අපි දැන් අපි එකඟුණු වෙලාව අවසන් වෙමින් ඉන්නේ. මට අවසන් වශයෙන් කියන්න තියෙන මෙච්චරයි. ඔගොල්ලන්ගේ සහභාගීත්වය නේද, අදහස් ඉදිරිපත් කිරීම, ඒ වගේම සවන් දීම, ඒ ඔක්කොගෙම අපිට විශ්වාසයක් ධෛර්යයක් එකතු කරලා තිබෙනවා. දැන් අපිට ගොඩක් දේවල් කතා කරන්නත් පුළුවන්, ගොඩක් අදහස් හුවමාරු කරගන්නත් පුළුවන්. හැබැයි අපි කතා කරන දේවල් වලට, අපි හුවමාරු කරගන්න අදහස් වලට පණ ලැබෙන්නේ බලය අත්පත් කරගත්තොත් විතරයි. එහෙම නැත්නම් අපි මෙතන කතා කරන අදහස්, ඔබ ඉදිරිපත් කරන යෝජනා, ඒ ඔක්කොම නිකන් වාතලයට මිශ්‍ර වෙලා අපතේයයි. ඒ නිසා අපි හිතන්නේ මාස දෙකකට වඩා කෙටි කාලයක් තියෙන්නේ. මේ කාලය තුළ අපි හැම දෙනාම හැකි විදියට පොරබදලා මහන්සි වෙලා අපේ රට අලුත් දේශපාලනයක්, අලුත් ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා මැදිහත් වෙමු කියලා ඉල්ලා සිටින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම.